ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා මුණ ගැසුණා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවති ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි. ජපාන ඉහළපෙළේ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවුණා. ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළේ ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර දැනට තාවකාලික වත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බව ජපාන දූත පිරිස එහිදී සඳහන් කර තිබෙනවා. පසුගිය රජය විසින් අතරමඟ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද යළි ආරම්භ කිරීමේ හැකියාව ඇති බවද එහිදී ජපාන් දූත පිරිස ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.